රටවල් ඉකොනොමිකලි ඩිස්ටැබිලයිස් කරන මුලින්ම නම් ඒ වට ඔළුව උස්සන්න දෙන්නෙම නැහැ. දැන් අපි 1948 නිදහස ලැබලා අද වෙනකන් අපි කොහොමද දියුණු වෙන ජාතියක් වෙලා ඉන්නේ? දැන් අවුරුදු 70කටත් වැඩි අපි හැමදාම දියුණු වෙනවා. හැබැයි දියුණු වෙලා නැහැ. එදාගේ නම් අද වෙනකන් දියුණු වෙමින් පවතින රාජ්‍යයක්. ඒක හරියට අර අපි සිංහල ජනවහරි දිනනවා බාලගිරි දෝෂය කියලා. ඒ කියන්නේ අද නෙවෙයි හෙට කියන එක. හැබැයි මේ හෙට එන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒ වගේ අපි මේ දියුණු වෙනවා කිව්වට ඒක ඉවරයක් වෙන්නේ නැහැ. මොකද අපිට දියුණු වෙන්න දෙන්නේ නැහැ. අපිව නැති කරනවා. කොහොමද ඒක කරන්නේ? දැන් අපි අර පාදිනිය මහත්තයා කිව්වා වගේ අනිකුත් රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ගැන හොඳට කතා කරා. මේ එක ගැටයක්. මේ වෙළඳ ගිවිසුම් කියලා අපිට දෙන්නේ ඒකත් අපිව පල්ලෙහාට වැටෙන්න තියෙන ක්‍රමවේදයක්. තව ලස්සන එකක් අපි උගන්වනවා ඒගොල්ලන්ගේ ඉකොනොමික් සිස්ටම් එක හැදිලා මේක මේ මේක මේ කන්සියුමර් සෙන්ට්‍රික් ඉකොනොමියක් වෙන්න ඕනේ. කන්සියුමර් බලා ගන්න ඕනේ. මේක පාරිභෝගිකය ආරක්ෂා වෙන එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට උගන්වනවා අපි මේ රටේ භාණ්ඩයක් හැදුවොත් ඒක රුපියල් 100ක් නම් හැබැයි ඒක ගේන්න පුළුවන් නම් වෙන රටකින් 90ට අපි ඒක ගෙනලා 90ට දෙන්න ඕනේ කියලා. ඒත් අපි අපි ගෙන ගන්න තියරි එක මේ. 90ට දෙන්න පුළුවන් නම් ඒ දෙන්න ඕනේ නැත්නම් පාරිභෝගිකයට දෙන්න පුළුවන් 90ට ගෙනල්ලා. එහෙනම් මොකටද මේක මේ රටේ 100කට හදන්නේ? හැබැයි එතෙන්දී අපි අමතක කරනවා 100ට මේ රටේ හැදලා වික්කොදින් ඒ 100ම තියෙන්නේ මේ රටේ. එතකොට ඒ 100 තුල කී දෙනෙක් ජීවත් වෙනවද? තව රස්සා කීයක් ඇති වෙනවද? නමුත් 90ට ඕක දෙන්න 90ක් ඇරිහම රට 90කින් දුප්පත් වෙනවා කියන එක ඒ දියරේකේ උගන්වන්නේ නැහැ. අපේ රටවල් එන්න එන්න නැති කරන්න ඒ ක්‍රමයකට. දැන් අර චීනෙත් එක්ක අස්සම් කරන්න කියා කිවිසමක්. අති භයානක කිවිසමක් අස්සම් කරන්න කියා චීනෙත් එක්ක. දැන් මේ අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා මම මේක මීටිමකට ගිහිල්ලා ආවද ඊයේනේ ওই විදිහට ඔක්කොම 90ක් කිලනවා මේ ලෝකේ තියෙන BTHS කෝඩ් එකේ 90ක් කිලනවා මේ චීනේ ඩියුටි ෆ්‍රී දෙන්න ඕනේ කියලා ලංකාවට ගේන්න මම හංගුව එතකොට කස්ටම් එකේ හිටපු මහතුරුන් ඕලොක් කොහොමද මේ රටට ආදායමක් ගන්න හැමදේම එහෙනවනම් චීනෙන් ඒතර මේ රටේ නිෂ්පාදකයන්ට මොකද වෙන්නේ හැබැයි ඒක අර කස්ටම පාරිභෝගිකයා ප්‍රමුඛ ඉකොනොමි එකේ හරි ගේන්න ඕනේ අද අඩුවට ගේන්න පුළුවන් නම් මොකටද මෙහෙ හදන්නේ කියනවා. හැබැයි රටට එන ආදායම වෙන හානිය ඒගොල්ලෝ හිතන්නේ මේක එක ක්‍රමවේදයක්. මේ රටවල් වල ආර්ථිකය ඔළුව උස්සන්න දෙන්නේ නැති එකක් තමයි අපිට මේ නිදහස් වෙලද කිය විසුම් වලින් තල්ලු කර කර තල්ලු කර කර තල්ලු කර කර ඇති කරන්නේ. ඊගාවට ගන්න තවත් තියෙනවා ආර්ථික උපදේශ දෙනවා. ලස්සන විශේෂ අඥා කට්ටියක් ඉන්නවා ආර්ථික උපදේශකයෝ කියලා කියාගෙන ඒගොල්ලන්ට වියදම් කරන්න මේ ලෝක බලවත්තු. හැබැයි අපේ රටෙත් මේ කට්ටිය ඉන්නවා. තව අපි හිතන දැන් අර 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 පොත ලියාපු කතරෝ කිව්වා වගේ වර්ල්ඩ් බැංකුව ගැන මං කියව බොරු මතක් වෙනවා කියලා. අපි ඒගොල්ලන්ගේ හිවුම් අහලා නේද අපේ ඩිවලොප්මන්ට් බැංකුව නැති කරගත්තේ. මේ රටේ ඉදිරිච්ච හොඳම ඩිවලොප්මන්ට් බැංක්ස් දෙක ප්‍රයිවටයිස් කරා. අද මේ රටේ ඔළුව උස්සන්නේ කොහොමද? එක ඩිවලොප්මන්ට් බැංක් එකක් නැහැ. මේ ඔක්කොම ආර්ථික ප්‍රහාරය එක පෙළට දෙනවා. ඉතින් මේක මේ ආර්ථික ප්‍රහාරය එක පැත්ත. අනිත් පැත්තෙන් දෙනවා රට ඩිස්ටැබිලයිස් වෙන්න. ඒ කියන්නේ මෙතන කුමන්ත්‍රණ නැති කරනවා. සිංහල දෙමළ මුස්ලිම් එක්කෙනාට එක්කෙනා රණ්ඩු කරලා අවුස්සනවා. අවුස්සලා රණ්ඩු කරනවා. අපි මෙහෙම මරා ගන්නවා. පත්තු කරන්න වෙන කට්ටියක්. ඒකට NGO කාර්ය ඕන තරම් මේ අපි අතර ඉන්නවා. මේ අපි අතරම ජීවත් වෙන NGO වල හොඳ හොඳ ප්‍රධානම ටාගට් එක තියෙන විතරයි. අපි මෙහෙ අවුලවනවා. අවුලවපු ගමන් අපි නේ ආයෙ නෑ රෙද්ද උස්සන් ගිහිල්ලා කෑයක් ගහලා මරලා කඩු අරගෙන ගිහිල්ලා ජාති ගහ ගන්නවා ආගම් වලට ගහ ගන්නවා. හැබැයි රට එන්නේ නැති ඉස්සමිලිස්සමිය පල්ලෙහාට යනවා. අපිට මේක තේරෙන්නේ නැහැ. තාමත් ඔක තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට මම මේ බොහොම සරල විදිහට කෙටියෙන් කියන්නේ මේ යථාර්ථය.